ආයුබෝවන් මම ජයන්ත කෝවිලගොඩගේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඒ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඔබ නිරන්තරයෙන් දැනුවත් කරන නාලිකාව ශ්‍රී ලංකා බිස්නස් ටීවී අද ඔබට කියන්න හදන්නේ ලංකාවේ බැංකු ක්‍රමයෙන් ප්‍රේෂණ පැමිණීමේ ප්‍රවණතාවය පිළිබඳව ඒ වගේම සංචාරක කර්මාන්තයට මොකද වෙලා තිබෙන්නේ සංචාරක කර්මාන්තයේ ආදායම් පිළිබඳවත් අපි ඔබට කියන්න සූදානම් රජයේ නිල දත්තවලට අනුව අප්‍රේල් මාසයේ 2022 ලංකාවට බැංකු ක්‍රමෙන් පැමිණි ප්‍රේෂණ ප්‍රමාණය 152 කින් කඩා වැටිලා තිබෙනවා මේක හොඳ ප්‍රවෘත්තියක් නෙවෙයි හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි මොකද අපි කොච්චර උත්සාහ කරත් අප්‍රේල් මාසය දක්වා බැංකු ක්‍රමෙන් පැමිණෙන ප්‍රේෂණ ප්‍රමාණය නම් ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙලා නැහැ ඩොලර් මිලියන 248ක් තමයි මේ අප්‍රේල් මාසයේ ලැබිලා තිබෙන්නේ හැබැයි 2021 අප්‍රේල් මාසයේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ලැබිලා තිබෙනවා. ඒ වගේම මේ රජයේ නිල දත්ත අනාවරණය කරන විදිහට 2022 මුල් මාස 4 තුර ලංකාවට බැංකු ක්‍රමය හරහා ප්‍රේෂණ විදිහට ලැබිලා තිබෙන්නේ ඩොලර් මිලියන 1031ක් පමණයි. ඒ ප්‍රමාණය අපි සංසන්දනය කළ බැලුවොත් ගිය වසරේ මුල් මාස 4ත් එක්ක ගිය වසරේ මුල් මාස 4 තුල බැංකු ක්‍රමෙන් ලංකාවට විදේශීය ප්‍රේෂණ විදිහට ඩොලර් මිලියන 2385ක් ලැබිලා තිබෙනවා ඩොලර් බිලියන 1300කට ආසන්න ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තිබෙනවා මුල් මාස 4 තුල. ඇතරම මේ බැංකු ක්‍රමෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය වර්ධනය කරගන්න සෑහෙන උත්සාහ කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා පසුගියදා සඳහන් කරපු කාරණය තමයි මේ කළු කඩේ තිබෙච්ච අර වැඩිපුර ඩොලරයකට ගෙවපු මිල දැන් අඩු වෙලා තිබෙනවා ඒ වගේම ඩොලරය යම්කිසි තැනක ස්ථාවර වෙන්න පුළුවන් ඉදිරියේදී මේ විදිහට යම්කිසි අපේක්ෂාවක් තිබෙනවා ඉදිරියේදී ලංකාවට එවන ප්‍රේෂණ මේ බැංකු ක්‍රමය හරහා වැඩි කරගන්න කියන කාරණය මහ බැංකු අධිපතිවරයා පසුගියදා සඳහන් කළා මම හිතන්නේ මැයි මාසයෙන් පස්සේ මේ ප්‍රවණතාවය යම්කිසි දුරකට වෙනස් වෙන්න පුළුවන් ඇත්තටම දැන් මේ බැංකු ක්‍රමය හරහා මේ විදිහට මේ ප්‍රේෂණ අඩු වුණා කියන්නේ ලංකාවට අනිත් මාර්ගයෙන් ඒ කියන්නේ උන්ඩියල් හවාලා ක්‍රම මගින් පැමිණි ප්‍රේෂණ ප්‍රමාණය යම්කිසි විදිහකට තවමත් අඩු නොවි අර වර්ධනය වුණු මට්ටමේම තිබෙනවා කියන කාරණය තමයි අපිට මේ තුලින් අනාවරණය වෙන්නේ. ඇත්තටම මේ සමහර අවස්ථාවලදී මේ උන්ඩියල් ඒ වගේම හවාලා ක්‍රම පිළිබඳව අදහස් දක්වන අය කියන්නේ ලංකාවට තවමත් අර ආහාර ද්‍රව්‍යවල හිඟයක් නැති වුණේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් නැති වුණේ වෙළඳපොලේ මේ විදිහට මේ උන්ඩියල් හවාලා ක්‍රමවලින් ලංකාවට මේ බැංකු ක්‍රමය හරහා ආවේ නැතත් මුදල් ආවා ඒ මුදල් තමයි ඒ ආහාර ද්‍රව්‍ය ගෙන්නන්න භාවිතා කළේ ඖෂධ ගෙන්නන්න ඖෂධ ආනයන කරුව ගොඩක් මේ බැංකු ක්‍රමය හරහා ආපු නිසා සමහර වෙලාවට ඖෂධ හිඟයක් ඇති වුණා කියන කාරණය හැබැයි කොහම වුණත් මේ බැංකු ක්‍රමය හරහා ලංකාවට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය වර්ධනය වීමක් අපිට පේන්න නැහැ රුපියල යම්කිසි විදිහකට පා කරත් මම හිතන්නේ මේ අවස්ථාවේදී මහ බැංකු උත්සාහ කරන්නේ බැංකු ක්‍රමය හරහා ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරගෙන ගෑස් වලට ඒ වගේම තෙල් වලට සහ ඖෂධ කියන මිනිස් මේ අවස්ථාවේ ඉතාම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වෙලා තිබෙන ඒ භාණ්ඩ ලබා ගැනීම සඳහා ඒ ඩොලර් ප්‍රමාණය වැය කිරීම සඳහා ඒ වගේම ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහටත් අපි ආරාධනා කරනවා අපේ රටේ ඉඳලා පිටරටවල් වලට ගිහිපු අපේම ආදරණීය ජනතාවගේ මේ අවස්ථාවේදී ලංකාවට මේ විදේශීය මුදල් එහෙම නැත්නම් ප්‍රේෂණ එවීම මේ අවස්ථාවේදී අපේ රට වෙනුවෙන් ඔබට හැකිතාක් ඒ දායකත්වය දක්වන්න කියන කාරණය ඒ වගේම අපි සංචාරක ඉපයීම් පිළිබඳව අපි බැලුවොත් අපිට ඊතර තියෙන ධනාත්මක පින්තූරයක් මොකද සංචාරක කර්මාන්තය COVID-19 වසංගතයත් එක්ක 2022 සමතලා වුණා ඒ කියන්නේ බිමටම වැටුණා ඇත්තටම සංචාරක ඉපයීම් විදියට බැලුවාම 2021 මුල් මාස 4 තුල ඩොලර් මිලියන 36ක් වගේ සුළු සොච්චම් මුදලක් තමයි ලංකාව උපයාගෙන තිබුණේ හැබැයි මේ මාස 4 තුල 2022 මුල් මාස 4 තුල ඩොලර් මිලියන 626ක පමණ
මුදලක් සංචාරක කර්මාන්තයේ ලංකාව උපයාගෙන තිබෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් මුදලක් නෙවෙයි. හැබැයි අපිට පේනවා 2021 කට සාපේක්ෂව ඒ ආදායම විශාල ලෙස වැඩි වෙලා තිබෙනවා. ඩොලර් මිලියන 36ක ඉඳලා ඩොලර් මිලියන 626ක් වගේ ප්‍රමාණයක් දක්වා අපි සංචාරක කර්මාන්තය ඉතා වේගයෙන් අපිට වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබුණොත් මේ දැනට තිබෙන මේ ආර්ථික ප්‍රශ්න වලින් යම් තාක් දුරකට අපට ගොඩ එන්නට පුළුවන්. ඒ වගේම විදේශීය ප්‍රේෂණ මේ කඩාවැටිච්ච ප්‍රේෂණ අපට ලංකාවට යලි ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණොත් අපිට ඒ තුලිනුත් යම්කිසි අස්වැසිල්ලක් කෙටි කාලීනව ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ක්‍රමානුකූලව ලංකාවේ මේ ආර්ථික දිශාව එහෙම නැත්නම් දිශා නැතිය හරි මාර්ගයකට අරගෙන මේ තියෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ඇතරම ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට අපි ධනාත්මකව තමයි හැම වෙලාවෙම සිතන්නේ. අපි හිතනවා මේ වෙලාවේ අපි ජනතාව විදිහට අපි මේ රට යම්කිසි තැනකට ගේන්න යම්කිසි කාලයක් කැපකිරීමක් කළ යුතුයි. ඒක දේශපාලඥයෝ ප්‍රබලම කැපකිරීමක් කරන්න ඕන. අපි ඔවුන්ට බල කරන්න ඕන ඒ කැපකිරීම කරන්න කියලා. ඔවුන් මේ කැපකිරීම කරන ගමන්ම අපි පුරවැසියෝ විදිහට ජනතාව විදිහටත් යම්කිසි කැපකිරීමක් කරන්නට අවශ්‍යයි. එහෙම කැපකිරීමක් කරලා හරි මාවතට මේ ආර්ථිකය අපිට දාගන්න පුළුවන් වුණොත් මං හිතන්නේ නැහැ ලංකාව මේ ලංකාවට මේ අගාධයෙන් ගොඩෙන්න බැහැයි කියලා. ලංකාවට මේ අගාධයෙන් ගොඩෙන්න පුළුවන්. ඉතාම ධනාත්මකව ලෝකයේ යලිත් බබලන, ඒ කියන්නේ මෙතෙක් නොතිබුණු තරම් ධනාත්මක තැනකට ලංකාවට එන්නත් මේ අර්බුදය අපට ඉවහල් කරගන්න පුළුවන්. අපි ආරාධනා කරනවා මේ වගේ තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.